හයිල් අම්මායි, කොහොමද ඔගොල්ලන්ට? ගොඩ කාලෙකට පස්සේ ඔන්න අද වීඩියෝ එකක් ගේන්න තමයි හදන්නේ. ඉතින් පහුගිය කාලේ හොඳටම බිසි වුණා. හතරවෙනි මාසේ ඉඳලා පස්වෙනි මාසේ වෙනකම් හරියටම මාසයක් ලංකාවට ගිහිල්ලා හිටියා අපි. ඉතින් ගොඩාක් සාමාන්‍යයෙන් මං ඉදිනදා කරපු දේවල් ඔක්කොම නැවතුණා. ඒ ගිහිල්ලා ඇවිල්ලා යොයක ගොඩක් තිබ්බා, ඉතින් එක එක වැඩ තිබ්බා, ඉවෙන්ට්ස් තිබ්බා. ඉතින් ඒවත් එක්ක මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක ජනවාරි මාසේ විතර කරපු එකක්. ඉතින් අද ඔයගලන්ට ඒක YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ජපානයේ දක්ෂව හඳුන්වලා දෙන ගමනේ තවත් එක් දක්ෂයෙක්ව හඳුන්වලා දෙන්න තමයි මම මේ හදන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකකට කන්න ගියාම රිවිව් එකක් දෙනවා මම, සහ ඒගොල්ලෝ ගැන හැඳින්වීමක් කරලා වීඩියෝ එකක් කරනවා. ඉතින් ඔන්න අපි අද ගියා ලියෝන් රෙස්ටුරන්ට් එකට. ලියෝන් සුපර් මාකට් කියලා කිව්වත් හැමෝම දන්නවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් දන්න ජපානයේ තියෙන ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකට අපි ගියා. ඉතින් මම මේ රෙස්ටුරන්ට් එකට යන පළවෙනි වතාව මේ පාර. ඊට පස්සේ තුන් පාරක් විතර ගිහිල්ලා තියෙනවා ලියෝන් රෙස්ටුරන්ට් එකට. ඉතින් ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එකේ වෙනම සයිට් එකක සුපර් මාකට් එකක් දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ ලංකාවේ බඩු. ඉතින් අපේ ටීම් එකේ 10 දෙනෙක් විතර හිටියා. අපි කලින් සුපර් මාකට් එකේ බඩු ගන්න කලින් රෙස්ටුරන්ට් එකට අපේ ඕඩර් එක බාර දීලා අපි ඒ අතර වෙලාවේ සුපර් මාකට් එක පැත්තට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන කුළු බඩු එහෙම මිලදී ගත්තා. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ ලංකාවේ අය මේ ලියෝන් රෙස්ටුරන්ට් ඇන් සුපර් මාකට් එකේ කයිමනෝ කරන ආකාරයයි. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් රෙස්ටුරන්ට් එකට කෑම කන්න යනවා නම් කෑම කන්නත් පුළුවන්. ඔගලන්ට අවශ්‍ය කරන ගෙදර කුළුබඩු ආදිය දේවල් ඒගොල්ලන්ගේ මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මම ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එකකට වීඩියෝ එකක් කරන්නත් එක්කම කෑම කන්න යනවා නම් සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකේ කස්ටමර්ස්ලා අඩු වෙලාවක් බලලා තමයි යන්නේ. ඒකට හේතුව තමයි රෙස්ටුරන්ට් එකට කෑම ගන්න ඉන්න අයට කිසිම හිරිහැරයක් නොවෙන්න ඕන නිසා. ඒ වුණාට මේ ලියෝන් රෙස්ටුරන්ට් එකේ නම් එහෙම කස්ටමර්ස්ලා ඉන්නේ නැති වෙලාවක් නැති තරම්. මොකද ඒක ගොඩාක් බිසි රෙස්ටුරන්ට් එකක්. මම රෙස්ටුරන්ට් දැකලා තියෙනවා ගොඩාක්, කියන්නේ මුල් කාලේ ආරම්භ කරද්දි ගොඩාක් කස්ටමර්ස්ලා හිටියත් පස්සේ ඩේලි කස්ටමර්ස්ලා සාමාන්‍ය ගානට පොඩක් අඩු වෙනවා. ඒ වුණාට මේ ලියෝන් රෙස්ටුරන්ට් එකේ එක ඕපන් කරපු දවසේ ඉඳලා ඒගොල්ලන්ගේ වීඩියෝස් වල එහෙම ඉඳන් ඉතර දකින්නවා හැමදාම එකම විදිහට කස්ටමර්ස්ලා පිරීලා ඉන්නයි. කියන්නේ ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක හොඳයි කියන එක තමයි. කස්ටමර් සර්විස් එක විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ කෑමත් අනිවාර්යෙන් රසයි වෙන්න ඕනේ. ඉතින් මම කෑම කන ගමන් කියනවා ඒගොල්ලන්ගේ කෑම රසයිද කොහොමද සාධාරණද ඒ හැමදේම මම කෑම ගන්න ගමන් කියනවා. ඉතින් ඔයගොල්ලන්ටත් කුළුබඩු එහෙම මිලදී ගන්න අවශ්‍ය නම් ලියෝන් රෙස්ටුරන්ට් එකෙන් ලියෝන් රෙස්ටුරන්ට් ඇන්ඩ් සුපර් මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි සුපර් මාකට් එකෙන් කුළු බඩු මිලදී අරගෙන ඉවරයි. ඔන්න ඉතින් අපි දැන් රෙස්ටුරන්ට් එක පැත්තට ආවා. අපිට සයිතමා ඉඳලා නරීතවලට පැය දෙකක් තියෙනවා. ඉතින් අපි එදා නරීතවලට ගියේ කතුරු මිතුරු චිත්‍රපටයේ නැරඹීමටයි. ඉතින් චිත්‍රපටය බලලා ඉවර වෙලා අපි කට්ටිය කතා වුණා ලියෝන් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑම ගමු කියලා. ඉතින් වෙනදා වගේම අපේ ටීම් එකේ 10ක් විතර ඉන්නවා. අදත් ඉසුරු අයියා අක්කි ඇතුළු යාළුවෝ ගොඩාක් හිටියා. ඉතින් අපිට ඕඩර් එක ලබා දෙන්න පැය භාගයක් විතර ගියා ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එක එදත් හොඳටම බිසි. ඉතින් අපි සුට්ට වෙලාවක් රැඳිලා ඉඳලා කෑම ගන්න තමයි මේ සූදානම. රෙස්ටුරන්ට් එක ගැන කිව්වොත් නාරීතා ආපෝට් එකේ ඉඳලා විනාඩි 20ක් විතර දුරින් තමයි රෙස්ටුරන්ට් එක පිහිටලා තියෙන්නේ. ඉතින් රෙස්ටුරන්ට් එක ඉස්සරහා ලොකු සුපර් මාකට් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වාහනවල යන අයට සුපර් මාකට් එකේ වාහන නතර කරන්න පුළුවන් කියලත් මේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාර ලහිරු මල්ලි කිව්වා. ඉතින් ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එකේ සයිඩ් එකිනුත් පොඩියට පාකින් එකක් තියෙනවා. ඒකෙත් ඔයගොල්ලන්ට වාහන නවත්තන්න පුළුවන්. ඉතින් මේ රෙස්ටුරන්ට් එක ගැන චුට්ටක් පැහැදිලි කළොත් හරිම ලස්සන
ප්‍රියමනාප රෙස්ටරන්ට් එකක්. මේගොල්ලන්ට තියෙන ඕපන් කිචන් එකක්. රෙස්ටරන්ට් එකේ කෑම ගන්න ගමන් ඒගොල්ලෝගේ කිචන් එක ඇතුලේ කෑම හදන විදිහ හැමදේම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපේ ඕඩර් එක ගැන කතා කරොත්, පොඩි අයට අපි වෙනම කෑම ඕඩර් කරා. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අපිට කලින් පුංචි අයගේ කෑම ටික ලෑස්ති කරලා දුන්නා. අපිට පොඩි අයට කෑම ඕඩර් කරද්දී සැරට ඕනේද, සැර නැතු ඕනේද, මොන විදිහටද ඕනේ කියන දේවල් ඉස්සෙල්ලාම අපෙන් අහලා බැලුවා. ඉතින් පුංචි අයට වෙනම ටේබල් එකක් තාලා දීලා ඒගොල්ලන්ට වෙනම කෑම ලෑස්ති කරලා දුන්නා. ඉතින් ලොකු අයගේ ඕඩර් එක සවල තමයි, සවලෙන් කන්න තමයි අපි එදා ගියේ ඇත්තටම. ඉතින් ඒගොල්ලෝන්ගේ රෙස්ටුරන්ට් එකට විතරක් ආවේනික වුණු සවල කියලා ලියෝන් රෙස්ටුරන්ට් එක සවල ප්‍රසිද්ධයි. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහැනේ, ලියෝන් රෙස්ටුරන්ට් එකෙන් කාලා තියෙන අය ඒ රෙස්ටුරන්ට් එක ගැන දන්න කට්ටිය ඉතින් ඒක දන්න ඕනේ. ඉතින් හරි, සවල ගේන තමයි හදන්නේ. දකීතිත් මේක ජනවාරි විතර වුණාට අද දකීතිත් කඩට කෙල වුණනවා. ඉතින් මේ ප්ලේට් එක මදි සීන් එකක් තමයි වුණේ. ඒකේ තියෙන කැම ටික දාන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඊට වඩා ලොකු ප්ලේට් එකක් ගෙනල්ලා සවල අතෑරිය ටේබල් එකට. ඉතින් ඔය ඉන්නේ ඒ රෙස්ටුරන්ට් එක අයිතිකාර මල්ලි තමයි, ලහිරු මල්ලි. හරිම ප්‍රියමනාප, හරිම හොඳ කෙනෙක්. කස්ටමර් කෙනෙක්ට ආව ගමන් හොඳට කතා බහ කරලා තමන්ගේ සේවාව හොඳම විදිහට ලබා දෙන කෙනෙක් තමයි ලහිරු මල්ලි. අපේ 10ක් විතර හිටියා. ඉතින් මේ ඔක්කොටම මේක හොඳටම ප්‍රමාණවත් වුණා. එදා අපි බඩ පැලෙන්න කෑවා. ඉතින් අපිට ඒකට චිලි පේස්ට් එකකුත් හම්බුණා. ඔන්න ඉතින් අපේ කල්ටියට වැඩිය කන්න බැහැනේ. ඔතනින් නෑර වැඩිය කන්න බෑ. ඇත්තටම හරිම චුට්ටයි කන්න පුළුවන්. ඉතින් ඔය කට්ටියක බෙදාගෙන කන විදිය තමයි. ඉතින් අර ඉතිහායින් ටේබල් එකේ ඉන්නේ චාමර අයියලා. ඉතින් ඒගොල්ලෝ තමයි එදා අර කතුරු මිතුරු ෆිල්ම් එක කලේ. ඉතින් ඒක ඉවර වෙලා තමයි අපි මේ ලියෝන් රෙස්ටුරන්ට් එකට කෑම ගන්න ගියේ. ඉතින් අපි කෑම කන ගමන් කෑම වල රස කොහොමද කියලා කතා කරමු. ඉතින් සවල ගැන කිව්වොත්, සවල යටිම තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් ලංකාවේ තියෙන නියම චයිනිස් රයිස් රහයනවා මේ ලියෝන් රෙස්ටුරන්ට් එකේ රයිස් වල. ඉතින් ඊට උඩින් සී ෆුඩ් තිබුණා, අපහු ෆ්‍රෙන්ච් ෆ්‍රයි තිබුණා. ඉතින් පුංචි අයගේ කෑම ගැන කතා කරොත්, බබාලා දෙන්න තාසාවෙන් කෑම කෑවා. ඒගොල්ලන්ට ගැළපෙන විදිහට රහට හදලා තිබුණා. ඉතින් පුංචි අයගේ කෑම හදද්දී අපි ඉල්ලීමක් කළා රස කාඩ කිහිම දාන්න එපායි කියලා. ඉතින් සාමාන්‍ය ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එකේ කෑම හදන විදිහ අපි දන්නේ නැහැ. ඒ වුණාට පුංචි අය එහෙම මොන හරි දෙයක් යොදනවා නම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට පුංචි අයට ඒවා භාවිත දාන්න එපා කියලා ඉල්ලීමක් කළා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ බබාලට ගැළපෙන විදිහට සෝස් වර්ග වුණත් පොඩ්ඩක් දාලා එහෙම කැමති විදිහ අපි කැමති විදිහට අපිට කැම ටික හදලා දුන්නා. ඉතින් ලියෝන් රෙස්ටුරන්ට් එකේ කැම කන ගමන් සින්දු අහන්නත් අවස්ථාව ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. ඉතින් රයිස් කොත්තු, එතකොට සවල විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ ඩෙවල් වර්ග, ෂෝටිස් වර්ග, අරක්කු, ඒ හැමදේම මේ රෙස්ටුරන්ට් එකෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් මිනු එකේ තියෙනවා. ඉතින් මේ ගියේ ජනමාඩි පළවෙනිම තාවට උනාට ඊට පස්සේ මම එයාපෝර්ට් යන දෙතුන් වතාවකම මේ ලියෝන් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑම කෑවා. ඒගොල්ලන්ගේ රයිසෙන් කරි තමයි ඊට පස්සේ මම කෑවේ. ඉතින් රයිසෙන් කරිවල ෆොටෝස් මල්ලගෙන ඇත්තත් මාර රහයි. මම මේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා දැකපු දේවල් ගැන කතා කළොත්, මේ රෙස්ටුරන්ට් එකට ගොඩාක් ඉන්න ලංකාවේ අය, ජපාන් අය ඉන්නව නම් මම දැකලා නැහැ. සමහර වෙලාවට මේ අපි යත්ති රෑනේ තවල් ලන්ච් එක එහෙම ජපාන් කස්ටමර්ස් එහෙම ගොඩාක් ඇති. ඉතින් මම දැකපු දේවල් අනුව ලංකාවේ හදවත් ලංකාවේ කස්ටමර්ස්ලගේ හදවත් දිනාගත් රෙස්ටුරන්ට් එකක් විදිහට ලියෝන් රෙස්ටුරන්ට් එක නම් කරන්න පුළුවන්.
ඉතින් අපි ඔන්න යන්නයි හදන්නේ. ඉතින් ලියොන් රෙස්ටුරන්ට් එකේ කෑම රසයි, කස්ටමර් සර්විස් එක උපරිමයි. ආයෙ දවසක යන්න හිතෙන රෙස්ටුරන්ට් එකක් තමයි ලියොන් රෙස්ටුරන්ට් ඇන් සුපර් මාකට් කියන්නේ.